ආයුබෝවන් යාළුවනේ, ලංකාවේ දුගී දුප්පත් මිනිස්සු බොහොමයක් අමාරුවෙන් ජීවත් වෙද්දී ආණ්ඩුව බඩ මිරිකලා බදු අරගන්නවා. හැබැයි කෝටිපති ව්‍යාපාරිකයෝ, දේශපාලඥයෝ, බලපුලුවන්කාරයෝ මේ බදු මුදල් හරියට ගෙවන්නේ නැහැ කියන එක ගොඩක් වෙලාවට අපිට සමාජයේ දකින්න තියෙනවා. ඉතින් සමාජයේ ඉහළින්ම වැජඹෙන පුද්ගලයන් වෙච්ච සමහරු රජයට ගෙවන්න ඕන බදු ව්‍යාපාරවලින් ගෙවලා නැහැ කියන කතාව ඊයේ පෙරේදා එළියට ආවා. චමිදිතත් එක්ක සාකච්ඡාවකට එකතු වුණු ලංකාවේ සුප්‍රසිද්ධම ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා මේ විදිහට චෝදනාවට ලක්ුණේ ඔහුට අයත්‍යයි කියන කැසිනෝ ව්‍යාපාරවල බදු මුදල් ගෙවා නැති දැයි ධම්මික පෙරේරාගෙන් චමුදිත ප්‍රශ්න කරද්දී. ඒ වෙලාවේදී ධම්මික පෙරේරා මහත්තයා කියා හිටියේ තමන්ට මේ කිසිම කැසිනෝ ව්‍යාපාරයක අයිතිය නොමැති බවත්, තමන්ගේ පවුලේ අයට ඒ කැසිනෝ ව්‍යාපාර අයිති බවත්. ඉතින් මේ මහත්තයා මේ වෙද්දී ලංකාව පුරාම දරුවන්ට තමන්ගේ දැනුම වර්ධනය කරගන්න හොඳ ව්‍යාපෘති කිහිපයක්ම ගොඩනගලා තියෙනවා. හැබැයි අපි හැමෝම දන්න කාරණාවක් තමයි, සමහර ව්‍යාපාරිකයෝ තමන්ගේ කළු සල්ලි සුදු සල්ලි කරන්නත්, ඒ වගේම තමන්ගේ යම් යම් අඩුපාඩුකම් වහගන්න සමාජ සුබ සාධනයක් කරනවා කියන එක. අපි කියන්නේ නෑ ධම්මික පෙරේරා මහත්තයාත් ඒ වගේ මහත්තයෙක් කියලා. හැබැයි මේ සාකච්ඡාවේදී චමුදිත තවත් කෝටිපති ව්‍යාපාරිකයෝ ගැන අදහස් දැක්වුවා. ඒ වගේම පාර්ලිමේන්තුවේදී යම් මන්ත්‍රීවරයෙක් ගෙනහැර දක්වපු ලයිස්තුවක් ඉදිරිපත් කරපු චමුදිත කියා හිටි ආකාරයට ලංකාවට ප්‍රධාන පෙරේ ආනයන අපනයන කරන බොහොමයක් දෙනා මේ බදු මුදල් ගෙවා නැහැ. ඔහුගේ ප්‍රකාශයට අනුව ධම්මික පෙරේරාගෙන් රජයට අයවිය යුතු මුදල වන්නේ කෝටි 158ක්. ධම්මික පෙරේරා හෝ ඔහුගේ පවුලේ අය හෝ මේ කැසිනෝ බදු සල්ලි රජයට ගෙවා නැද්ද? මේක තවත් එක කතාවක් විතරක් වෙලා එතනින් එහාට කිසිම පියවරක් නොගන්නා තවත් එක් කතාවක් පමණයිද? කොහොම වුණත් ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වුණු ඔහු මේ වෙද්දි දේශපාලනයට අත තියලද? මෙවැනි ගැටලු බොහොමයක් අප ඉදිරියේ තිබෙනවා. නමුත් ඔහුගේ ව්‍යාපාර නිසා මේ වෙද්දි ලංකාවේ බොහොමයක් දෙනා තමන්ගේ ජීවිකාව කරගෙන යනවා. ඉතින් පුද්ගලයෙක් විදිහට ධම්මික පෙරේරා සාර්ථක ව්‍යාපාරිකයෙක් වගේම අපත් අගය කරන කෙනෙක්. කොහොම වුණත් රජයට ගෙවිය යුතු බදු මුදල් නම් කුමන තරාතිරමක පුද්ගලයෙකු වුණත් ගෙවිය යුතු බව අප දැන් වෙනදාටත් වඩා සිතන්නේ දුප්පත් අහිංසක මිනිස්සු ඉතාම අමාරුවෙන් හම්බ කරන රුපියලෙන් පවා රජය බදු මුදල් අය කරන නිසයි. මේ ගැන ඔයාලගේ අදහස් වීඩියෝකට යටින් එකතු කරන්න. ඔයාලා හිතනවද ධම්මික පෙරේරා මේ කසිනෝ ව්‍යාපාරවල හිමිකරු කියලා? එහෙමත් නැත්නම් ඔහු පවසන ආකාරයට ඒවයි අයිතිය තිබෙන්නේ ඔහුගේ පවුලේ අයටද? ඔවුන් මේ බදු මුදල් ගෙවා නැතිනම් ඉදිරියේදී රජය ඒවා අය කර ගැනීමට ක්‍රියාත්මක වේවිද? පුංචි මිනිහට විතරක් ක්‍රියාත්මක වන නීතිය ගැන ඕගොල්ලොන්ගේ අදහස් වීඩියෝ එකට යටින් එකතු කරන්න. ඔයාලට සුබ දවසක්.